සීරම් එකක් හරි විදියට භාවිතා කරන්නේ කොහොමද? හරි විදියට මුහුණට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ. ඉතින් හරි විදියට ඔයාලා සීරම් එකක් භාවිතා කරනවද නැද්ද කියලා ඔයාලා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලවන ඔයාලට දැනගන්න පුළුවන් වේවි. සීරම් එකක් ගත්තාම සාමාන්‍යයෙන් 20ml 30ml එහෙම නැත්නම් 60ml කියන ප්‍රමාණ වලින් තමයි හුඟක් වෙලාවට නිෂ්පාදනය කරන්නේ. ඒකට හේතුව තමයි දැන් 100 200ml වගේ අවශ්‍ය වෙන්නේ නැහැ මුහුණට apply කරන්න. දැන් සාමාන්‍යයෙන් අපි මුහුණට apply කරනවා කියලා කියන්නේ හුඟක්ම පොඩි ප්‍රමාණයක් අරගෙන තමයි අපි මුහුණට apply කරන්නේ. සහ ලොකු bottles වල හදනවායි කියලා කියන්නේ එකක් එක expired වෙන්න පුළුවන්, එහෙම නැත්නම් oxidize වෙන්න පුළුවන්. ඔන්න ඔයගේ හේතු නිසා තමයි හුඟක් වෙලාවට මෙන්න මේ ප්‍රමාණවලට serums නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම තමයි මේ සීරම් කියලා කිව්වම උදාහරණයට අපි මේ ඔඩිනරි නයසිනමයිඩ් එක ගමුකෝ. මේක හුඟක් වෙලාවට සීරම් කියන එක ඩ්‍රොප් එකක් එක්ක තමයි ඉන්නේ. මෙන්න මේකට තමයි අපි ඩ්‍රොප් එකක් කියලා කියන්නේ. මෙන්න මේ වගේ ඩ්‍රොප් එකක් මගින් තමයි ආලේප කරන්නට එන්නේ. මේක විතරක් නෙමෙයි ඔඩිනරි වල විතරක් නෙමෙයි, අනිකුත් සාමාන්‍යයෙන් ගත්තාම අනිකුත් හුඟක් බ්‍රෑන්ඩ්ස් වල මම හිතන්නේ ඉන්කිලිස්ට් වල හැර අනිකුත් හැම බ්‍රෑන්ඩ් එකකම වගේ ඒගොල්ලන් ඩ්‍රොප් එකක් එක්ක තමයි නිෂ්පාදනය කරන්නේ. ඒක භාවිතා කරන්නත් ලේසි, අරන් apply කරන්නත් ලේසි, සහ අපි හරි ප්‍රමාණයට අරගෙන අපිට භාවිතා කරන්නත් පුළුවන් වෙනවා. තවත් සමහර කට්ටියකට තියෙන ප්‍රශ්නයක් තමයි අපි දැන් හුඟක් කාලයක් තිස්සේ සීරම් එක භාවිතා කරගෙන එනවා, හැබැයි අපිට අර සීරම් එකෙන් අපි බලාපොරොත්තු වුණ ප්‍රතිඵලය අපිට ලැබුණේ නැහැ කියලා. ඒකට හේතුව තමයි එකක් තමයි සීරම් එකක් අපිට භාවිතා කරපු ගමන් ක්ෂණික ප්‍රතිඵලයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. එක එක සීරම් වලට කාලයක් තියෙනවා. මේ සීරම් එක මෙච්චර කාලයක් භාවිතා කරොත් තමයි අපිට මොකක් හරි වෙනසක් දකින්න පුළුවන් වෙන්නේ. මේක ඉන්ස්ටන්ට් ක්‍රීම් එකක් නෙමෙයි, ඉන්ස්ටන්ට් සීරම් එකක් නෙමෙයි. ඒ හින්දා හරි විදිහට කාලයක් තිස්සේ භාවිතා කරගෙන ආවොත් තමයි ඒක ස්කින් එක තුලින් ඒක වැඩ කරන්න පටන් ගන්න සහ ඒකේ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සමහරක් අය සීරම් පාවිච්චි කරාට හුඟක් දීර්ඝ කාලයක් පාවිච්චි කරගෙන එනවා වුණාට ඒගොල්ලන්ට බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය තවම ලැබුණ නැහැ. ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් මේ සීරම් එක හරි විදියට apply නොකිරීම. සමහරක් අය ඉන්නවා හුඟක් පොඩි quantity එකක් අරගෙන පාවිච්චි කරනවා. ඒ කියන්නේ අවශ්‍ය තරම් කොච්චරක්ද භාවිතා කරන්න ඕනේ, කොච්චරක්ද apply කරන්න ඕනේ, ඒ තරමට අරගෙන apply නොකිරීමත් එක හේතුවක් වෙන්න පුළුවන්. සහ එක්කෝ ඕගොල්ලන් ඕනෑවට වඩා, ඒ කියන්නේ කොච්චරක් අරගෙන භාවිතා කරන්න ඕනේ ඒ ප්‍රමාණයට ගන්න නැතුව වැඩිපුර අරගෙන භාවිතා කරත් ඒකෙන් උගලන්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවට ඒකෙන් සිද්ධ වෙන්නේ ස්කින් එක ඩැමේජ් වෙන එක. උදාහරණයට අපි ගත්තාම රෙටිනෝල් කියලා කියන්නේ පී සයිස් amount තමයි අරගෙන භාවිතා කරන්න ඕනේ. ඉතින් ඔයාලා රෙටිනෝල් නිකන් අතේ මේ මුඛක් අරගෙන ක්‍රීම් එකක් වගේ අරගෙන අපි ආලේප කරාම සිද්ධ වෙන්නේ ස්කින් එක බර්න් වෙලා ස්කින් එක ඩැමේජ් වෙලා ඒත් උගලන්ට බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය උගලන්ට ලැබී යනවා. ඉතින් අඩුවට අරගෙන පාවිච්චි, ඒ කියන්නේ කොච්චරක්ද ගහන්න ඕනේ ඊට වඩා අඩුවෙන් අරගෙන ආලේප කරත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම තමයි වැඩිපුර අරගෙන පාවිච්චි කරත් ඒකෙනුත් ස්කින් එකට තමයි හානියක් සිද්ධ වෙන්නේ. ඔයගලන්ට හොඳ රිසල්ට් එකක් ලැබෙන්නේ නැහැ කොහෙත්ම. ඉතින් මුලින්ම ගත්තාම සීරම් එකක් apply කරන්න ඕනේ කොයි ස්ටෙප් එකේද කියලා ගත්තා මම මේක කලින් වීඩියෝ එකේදී. What is a serum? සීරම් කියන්නේ මොකද්ද කියන වීඩියෝ එකේදීත් මම ඔයාලට explain කරලා තිබුණා. පුළුවන් නම් ඒ වීඩියෝ එක බලලා එන්න. මෙතනින් ඒ වීඩියෝ එකේදී මම මේක පැහැදිලි කරලා දුන්නා. සාමාන්‍ය සීරම් එකක් apply කරන්නේ මුහුණ ක්ලෙන්ස් කරලා ටෝනර් කරලා ඊට පස්සේ තමයි සීරම් එකක් apply කරන්නේ. ඉතින් ඔයා ටෝනර් එකක් භාවිතා කරන්නේ නැත්නම් ක්ලෙන්සර් කරලා ඔයගලන්ට සීරම් එකට යන්න පුළුවන්. සීරම් එක apply කරාට පස්සේ තමයි මොයිස්චරයිසර් එකක් භාවිතා කරන්න ඕනේ. ඉතින් බලවෙනි දේ තමයි අපි සීරම් එකක් හෝම් වෙන්න පුළුවන් ඕනෑම ස්කින් කෙයාර් රුටීන් එකක් කරන්න කලින් මුලින්ම අපේ අත් දෙක පිරිසිදු කරගන්න ඕනේ. හොඳට සබන් දාලා අපි කොහොමද අපි මුහුණ හෝදන්නේ, අපි මොකක් හරි රුටීන් එකක් ස්කින් කෙයාර් රුටීන් එකක් උදේට වෙන්න පුළුවන්, රාත්‍රී වෙන්න පුළුවන්, අපි කරනකොට අපි කොයි ආකාරයෙන්ද මුහුණ පිරිසිදු කරන්නේ, ඒ වගේ තමයි අපේ අත් දෙකත් හරි විදිහට පිරිසිදු කරගන්න ඕනේ. ඉතින් සීරම් එකක් අප්ලයි කරනකොටත් අපේ අත් දෙක පිරිසිදු විය යුතුයි. එන අපි සමහරක් වෙලාවට සීරම් එක මෙතන ආලේප කරන මොගලට කියලා දෙන ක්‍රමයට උගලන්ට තේරෙන ඇති අපි අත් එක අපි හුඟක් වෙලාවට භාවිතා කරන අපේ පාම් එක, අපේ අත්ල පිටි පස්සේ ඇඟිලි තුඩු අපි හැම එකක්ම අපි භාවිතා කරනවා යූස් කරනවා. ඉතින් ඒ හින්දා එක හරිම වැදගත් අත් දෙක පිරිසිදු වීම.
ඊළඟ ප්‍රශ්නේ තමයි අපි සීරම් එකක් කොච්චරක්ද ගන්න ඕනේ මුහුණට ඇප්ලයි කරන්න. ඉතින් මෙතනදී තමයි හුඟක් අය වරද්ද ගන්නෙ. හුඟක් වෙලාවට හුඟක් අය කරන දෙයක් තමයි නිකන් මේ අත්ල පිරෙන්න මෙන්න මේ විදිහට සීරම් අරගන්නවා. හරි මෙන්න මේ විදිහට අතට මෙන්න මේ ආකාරයෙන් මෙච්චරක් විතර අරගන්නවා. මේක කොහෙත්ම නොකළ යුතු දෙයක්. මෙච්චරක් සීරම් එකක් කොහෙත්ම ඇප්ලයි කරන්නේ නැහැ මුහුණට. මේක ඇත්තටම රෙටිනෝල් වුණා නම් ඔයගේ ස්කින් එක දැනටමත් ඉවරයි. මේක රෙටිනෝල් විතරක් නෙමෙයි අනිකුත් ඕනෑම සීරම් එකක් මෙන්න මේ විදිහට ගන්න එපා. මෙච්චරක් ගන්න එපා. සීරම් එකක් කොච්චරක්ද ගන්න ඕනේ? ඒතකොට ඒක මායලට පෙන්වන්නම්. මෙන්න මේ විදිහට ඩ්‍රොප් එක ඔබලා ඔගලන්ට මුලින්ම ගන්න ඔගලන්ට පෙන්වන්න. මෙන්න මේ විදිහට අරගන්න ඩ්‍රොප්ස් දෙකක් හෝ තුනක්. වැඩිම වුණොත් තුනක් හොඳටම ප්‍රමාණවත්. සමහරක් අය ඉන්නවා හතරක් පවා ගන්නවා. හැබැයි මම නම් රෙකමන්ඩ් කරන්නේ දෙකක් තුනක් හොඳටම ප්‍රමාණවත් වෙනවා ඕනෑම සීරම් එකක්. රෙටිනෝල් නම් ඊට වඩා පොඩි එකක් පී සයිස් තමයි ගන්න ඕනේ. ඒක මම රෙටිනෝල් එකේදී කොහොමද කියලා දෙන්නම්. ඉතින් අනිකුත් ඕනෑම සීරම් එකක් හයලුරොනික ඇසිඩ්ද නයිසිනමයිඩ්ද ඇල්ෆා බියුටින්ද ඕනෑම සීරම් එකක් සීරම් කියලා සඳහන් වෙලා තියෙන ඕනෑම සීරම් එකක් ඩ්‍රොප්ස් දෙකක් තුනක් හොඳටම ප්‍රමාණවත්. සමහරක් අය හතරක් පවා ගන්නවා. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ තුනක් හොඳටම ප්‍රමාණවත්. අපි මේ ඇප්ලයි කරන්න යන සීරම් එක අපි මුලින්ම ඩ්‍රොප්ස් තුනක් විතර දෙකක් තුනක් හෝ හතරක්. හතරක් නම් කොහෙත්ම රෙකමන්ඩ් කරන්නේ නැහැ. තුනක් කියමුකෝ. තුනක් විතර එක්කෝ අපේ අත්ලට එහෙම නැත්තම් මේ අපේ මේ අත පිටිපස්සේ මෙන්න මේ හරිය වගේ එහෙම නැත්තම් මෙන්න මේ ඇඟිලි තුඩුවල අපි අරගන්න ඕනේ. හුඟක් වෙලාවට සමහරක් අය ඉන්නවා ඩිරෙක්ට් මුහුණටත් ඇප්ලයි කරනවා. ඒතකොට ඩිරෙක්ට් ඇප්ලයි කරනකොට මුහුණට ඩ්‍රොප් එකකින් ඩ්‍රොප් එක කිසිම විටක අපේ මුහුණට ගෑවෙන අපේ මුහුණේ ස්කින් එකට ගෑවෙන විදියට ගන්න එපා. ඇප්ලයි කරන්න එපා. ටිකක් පොඩි ගැප් එකක් තියලා අපිට ඒක ඕන නම් ඩිරෙක්ට්ලි මුහුණට දාන්නත් පුළුවන්. ඉතින් මේ ක්‍රම හතරෙන් ඕනෑ විදියට ඔයගලන්ට දාගන්න පුළුවන්. තව එකක් තමයි මේ ෆින්ගර් ටිප්ස් වල දාන එක මම කොහෙත්ම රෙකමන්ඩ් කරන්නේ නැහැ. හේතුව සමහර ලික්විඩ් ගතියට තියෙන සීරම් තිබුණා නම් මෙන්න මේ විදියට වැක්කිරෙන්න පුළුවන්. එහෙනම් පුළුවන් තරම් උත්සාහ කරන්න එක්කෝ අත්ලට එහෙම නැත්නම් අත පිටිපස්සට මෙන්න මේ හරියට වගේ දාගන්න. එහෙම නැත්නම් ඩිරෙක්ට් මුහුණට ඩිරෙක්ට් ඇප්ලයි කරනකොට පොඩ්ඩක් මතක තියාගන්න. නැවත වරක් කියන්නම්. ඩ්‍රොප් එක මුහුණේ ස්කින් එකට. දැන් උදාහරණයක් මේකනේ ඩ්‍රොප් එක වෙන්නේ. අපි මෙන්න මේ විදියට ගෑවෙන වගේ දාන්න එපා. පොඩි ගැප් එකක් තියලා තමයි දාන්න ඕනේ. දැන් ඔයාලට දාලා පෙන්නන්නම්. මෙන්න මේ විදියට අරගෙන මෙන්න මේ ඩ්‍රොප් එකේ පොඩ්ඩක් අරගෙන ඊට පස්සේ මෙන්න මේ විදියට 1 2 3 මෙන්න මෙච්චරක් තමයි ඕනේ වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේක හොඳටම ප්‍රමාණවත් මුළු මුහුණට සහ බෙල්ලට ඇප්ලයි කරන්න. ඉතින් අපි හිතමු එක ඩ්‍රොප් එකක් අපේ නළලට ඇප්ලයි කරලා ඒක නහය දක්වා අපි ඇප්ලයි කරනවා. චීක්ස් දෙපැත්තේ චුට්ට චුට්ට ඇප්ලයි කරනවා සහ බෙල්ලට. අපි උන්නම් සමහරක් අය ඉන්නවා බෙල්ලට වෙනමම ඩ්‍රොප් එකක් අරගෙන පාවිච්චි කරනවා. ඒක ඔයගලන්ගේ කැමැත්ත. හැබැයි මේක මුහුණට හොඳටම ප්‍රමාණවත්. මීට වඩා ගන්න එක ස්කින් එකට කරන හානියකුත් වෙන්න පුළුවන් සහ ප්‍රොඩක්ට් එක වේස්ට් වෙනවත් එක්ක. අපි මේ විදියට අරගත්තට පස්සේ කරන්න ඕනේ දේ තමයි මෙන්න මේක අපි මෙන්න මේ වගේ ඇඟිලි තුඩු වලින් අරගෙන මුහුණේ හැම තැනම අපි හිතමු අපේ ෆේස් එකේ හැම තැනම මෙන්න මේ විදියට ඩොට් 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 ආකාරයෙන් හැම තැනම වගේ ඇප්ලයි කරන්න. හරි. ඒ කියන්නේ ඩොට්ස් ඊවන්ලි ඩොට් කරන්න මුහුණට. ඊට පස්සේ ඔයගලන් ස්ලෝලි මෙන්න මේ විදියට පොඩ්ඩක් ස්ප්‍රෙඩ් කරලා මෙන්න මේ විදියට ඇඟිලි තුඩු වලින් මෙන්න මේ වගේ තට්ටු කරන්න මුහුණට. මෙන්න මේ විදිහට කිසිම විටක මේ වගේ අතුල්ලන්නේ යන්න එපා. මූණට මෙන්න මේ වගේ සීරම් එක කිසිම විටක අතුල්ලන්නේ නැහැ. රබ් කරන්නේ නැහැ. අපි හුඟක් වෙලාවට මූණට ඊවන්ලි ඩොට් කරලා හැම තැනම ස්ප්‍රෙඩ් කරලා එකම විදියට චූට්ටක් විතර මෙන්න මේ විදියට ස්ප්‍රෙඩ් කරනවා. ස්ප්‍රෙඩ් කරද්දී මෙන්න මේ විදියට ස්ප්‍රෙඩ් කරලා පොඩියට තට්ටුවක් කරනවා. මෙන්න මේ විදියට විනාඩි 10 තත්පර 10ක් විතර. මෙන්න මේ විදිහට. එතකොට ස්කින් එක තුලට හොඳට ඇබ්සෝබ් වෙනවා. මේ තට්ටු කරන්න හේතුව තමයි අපි මෙහෙම කරනවා. මේක එක්තරා මසාජින් ටෙක්නික් එකක්. මේක මෙන්න මේ විදිහට මූණට තට්ටු කරන්න ඕනේ. නිකන් මේ ක්‍රීම් එකක් ගන්න වගේ අතුල්ලන්න එපා කිසිම විටක. අතට හරි මූණට හරි අපි ඩ්‍රොප් එකකින්
ඩ්‍රොප්ස් තුනක් විතර දාලා ඒක හැම තැනටම අපි ඩොට් කරලා මුහුණට දැමට මුහුණ පින්නන්න විදියක් නැති ඉඳ මොගලට අතට කරලා පින්නන්නේ ඊවන්ලි හැම තැනම ඩොට් කරලා ඊට පස්සේ හිමීට පොඩ පොඩ ස්ප්‍රෙඩ් කරලා පොඩි තට්ටුවක් කරන්න. මේක එක්තරා ස්ලැපින් තෙරපි කියලා කියනවා. මේක එක්තරා ටෙක්නික් එකක්. මේක හුඟක් මේ සීරම් එක ගහලා මසාජ් කරන්න ඕනේ. එහෙනම් සීරම් එක ඉක්මනට ස්කින් එක තුළට ඇබ්සෝබ් වෙනවා. ඒක ඔයාලා හොඳ ආකාරමම දන්නවා. මම කලින් වීඩියෝ එකේදී උගලන්ට එක්ස්ප්ලেইন කරා. ඉතින් තත්පර 10ක් වගේ කාලයක් හොඳටම ප්‍රමාණවත් මුළු මුහුණටම මෙන්න මේ වගේ තට්ටුවක් කරලා බලන්න. ස්කින් එකට ඉක්මනට එක උරා ගන්නවත් එක්ක සහ ඔයගලන්ට අවශ්‍ය ප්‍රතිඵලයත් ඔයගලන්ට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි කිසිම විදිහ ඔයගල මුහුණට ඇප්ලයි කරනකොට ඩ්‍රොප් එකකින් මුහුණට ගාව ගන්න එපා. මෙන්න මේ වගේ ඩ්‍රොප් එක හේතුව තමයි මුහුණ කොච්චර පිරිසිදු වුණත් එක්කෝ ඇක්නි තියෙන්න පුළුවන්, පිම්පල් තියෙන්න පුළුවන්, ඒවට මෙන්න මේ ඩ්‍රොප් එක ගෑවුණයි කියලා කියන්නේ. ආයෙමත් ඒක ඔයගල බොටල් එක ඇතුළට ප්‍රොඩක්ට් එකට ඇතුළට දානවා කියලා කියන්නේ ඒක ප්‍රොඩක්ට් එක නරක් වෙන්න පුළුවන්, බැක්ටීරියා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගල මේකට කලින් මේ සීරම් එක ගන්න කලින් මොනාරි ප්‍රොඩක්ට් එකක් ආලේප කරලා තිබ්බොත් ඒ ප්‍රොඩක්ට් එක මේක ගෑවුණයි කියලා කියන ආයේ මේක උගලන් බොටල් එක ඇතුළට දැම්මනම් මේ ඩ්‍රොප් එක ආයෙත් ඒක කොයි විදිහක රියැක්ට් කරයිද කියලා කියන්න බෑ. එහෙනම් කිසිම විටක ඩ්‍රොප් එක මුහුණේ ස්කින් එකට ගෑවෙන විදිහට උගලන් කිසිම විටක තියන්න එපා. පොඩි ගැප් එකක් තියලා මෙන්න මේ විදිහට දැම්මත් කමන්නේ නැත්තම් හරිම විදිහ එක්ක අතට නැත්තම් අත්ලට දාලා උගලන් අප්ලයි කරන එක. සමහර කට්ටියක් පුරුදු වෙලා ඉන්නවා, මම දැකලා තියෙනවා මෙන්න මේ විදිහට සීරම් එක ගන්නවා. හරි, සීරම් එක අරගෙන මෙයාලා කරන දෙයක් තමයි මෙන්න මේ විදියට අතට ඇඟිලි වලට අරගෙන මෙන්න මේ විදියට රබ් කරනවා. මෙන්න මේ විදියට අතට හොඳට රබ් කරලා ඊට පස්සේ මුහුණට ඇප්ලයි කරනවා. සමහරක් අය කියනවා මෙන්න මේකින් මෙහෙම කරාම අත්ල දෙකට මේ මෙහෙම හොඳට පිරිමැද්දම මේක ඇක්ටිවේට් වෙනවලු, සීරම් එක හොඳට ඇක්ටිවේට් වෙනවලු. ඊට පස්සේ මෙහෙම හොඳට අත්තට අතුල්ලලා ඊට පස්සේ මුහුණට ඇප්ලයි කරනවා. ඉතින් මෙතනදී මම කියන්න ඕනේ මේක කිසිම විදිහේ හරි ටෙක්නික් එකක් නෙමෙයි. හරි, ඒ කියන්නේ අත්ල නිකන් ඕගලන් දන්නවා ඇති අපි පොඩි කාලේ පවුඩර් එහෙම ගන්නකොට අතට පවුඩර් එක දාලා මේ අත් දෙක අතර පිරිමැදලා ඊට පස්සේ මුහුණට ඇප්ලයි කරනවා. එක්කෝ ඒක ඊවන්ලි ඇප්ලයි වෙන්න ඕන හැමතැනම හරි විදියට ඇප්ලයි වෙන්න හිතාගෙන එහෙම කරනවා. එහෙම නැත්නම් මේ සමහරක් අය කියනවා ඊවන් ඉන්ෆ්ලුවෙන්සර් පවා මම දැකලා තියෙනවා අත්ල දෙක අත්ල වලට දාලා ඇඟිලි තුඩු වලට දාලා එක්කෝ මෙහෙම මෙහෙම රබ් කරලා මුහුණට ගන්නවා. එතකොට මෙතනදි සිද්ධ වෙන්නේ මොකද්ද? සීරම් එකෙන් භාගයක්ම ඔයගලන්ගේ අත්වලට උරා ගන්නවා. ඔගලන් මේක මෙහෙම රබ් කරලා අතුල්ලලා ආයි මුහුණට යනකොට ඔයගලන්ගේ අතේ ඉතුරු වෙන්නේ චූට්ටම චූට්ටයි. ඒක ඔයගලන්ගේ මුහුණට යන්නෙම නැති තරම්. හරි, එතකොට ඔයගලන් ගන්නේ ඩ්‍රොප්ස් තුනක් විතර. ඒකත් අතුල්ලනවා. ඊට පස්සේ අත මුහුණට මේක නිකන් මෙන්න මේ විදිහට මේ මුහුණට ගහ ගන්නවා. එතකොට මොකද්ද ප්‍රොඩක්ට් එක මුහුණට යන. එතකොට ප්‍රමාණවත් තරම් ප්‍රොඩක්ට් එකක් ඔයගලන් මුහුණට ඇප්ලයි කරන්නේ නැහැ. ඒ හින්දා ඔයගලන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයක් ඔයගලන්ට ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මතක තියාගන්න ඔහොම නෙමෙයි සීරම් එකක් ඇප්ලයි කර යුත්තේ. අත් දෙක අත්වලට දාලා මදින්න යන්න එපා. ක්‍රීම් එකක් නෙමෙයිනේ මේක, සීරම් එකක්. එතකොට එහෙම දෙයක් කරන්න ඕන නම් ඒගොල්ලන් කියනවා නම් ඒගොල්ලන් කියයි මේ පැකේජින් එකේ ඒගොල්ලන් සඳහන් කරලා කියයි මේක හොඳට ඇක්ටිවේට් කරන්න අත් දෙකට දා මැදින්, ඒ කියන්නේ අත් ලෙවල්ට දාලා අත් දෙක හොඳින් මැදින් හොඳට රබ් කරලා ඊට පස්සේ මූණට ඇප්ලයි කරන්න කියලා එයාලා කියයි. එහෙම පැකේජින් එකක කිසිම සීරම් පැකේජින් එකක ඒගොල්ලන් සඳහන් කරලා නැහැ අත්ලට දාලා පිරිමැදලා ඇක්ටිවේට් කරලා මුහුණට ඇප්ලයි කරන්න කියලා. ඒක වැරදි ටෙක්නික් එකක්. උගලන් එහෙම කරන කෙනෙක් නම් උගලන් කරන දේ වැරදි, ඒක වහාම නවත්තන්න. තමයි හුඟක් අය සීරම් පාවිච්චි කරාට උගලන්ගේ සීරම් වල දැන් විටමින් සී එහෙම පාවිච්චි කරනවා. හැබැයි උගලන් කියනවා ග්ලෝ එකක් නැහැ. ඒකට හේතුව ඒ ප්‍රොඩක්ට් එකේ වැරද්දක් නෙමෙයි, ඇප්ලයි කරන විදිහ වැරද්ද. එතකොට අත්ලට තමයි ප්‍රොඩක්ට් එකෙන් භාගයට භාගයක් මෝරා ගන්න ස්කින් එකේ අත්ල. මම කියුවනේ සීරම් එකක් ඉක්මනට උරා ගන්නවා. ඉතින් අත්ලට දාලා මේ පිරිමැද්දාම ඒක අත්ලට උරා ගන්නවා. ඊට පස්සේ මේකෙන් මොනවාද මුහුණට යන්නේ? ඉතුරු වෙන දෙයක් නැහැ. ඉන්ද ඒ වැරද්ද කිසිම විටක කරන්න එපා. මම කියලා දීපු ටෙක්නික් එක මේ ෆොලෝ කරන්න. එතකොට උගලන්ට සීරම් එක වේස්ට් වෙන්නේ නැහැ, හරි විදියට ඇප්ලයි වෙනවා සහ උගලන්ට බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයක් උගලන්ට ලැබෙනවා. ඒ සීරම් එක භාවිතයි කියලා කරන්න හේතුව මොකද්ද? උගලන්ගේ මොකක් හරි ස්කින් කන්සර්න් එකක් තියෙනවා, ඒක ට්‍රීට් කරන්න තමයි උගලන් පාවිච්චි කරන්නේ. එතකොට ඒක උගලන්ට ලබා ගන්න බැරි වෙනවා, උගල මේ වැරදි විදියට සීරම් එක ඇප්ලයි කරොත්. ඒ හින්දා
මං කලින් කියලා දීපු විදිහට අත්ලට හරි මෙතනට හරි දාලා ඩ්‍රොප්ස් තුනක් දෙකක් තුනක් විතර දාලා මුහුණට ඩොට් කරලා ඇඟිලි තුඩු වලින් හැමතැනම ඩොට් කරලා පොඩ්ඩක් ඊවන්ලි ස්ප්‍රෙඩ් කරලා ඊට පස්සේ පොඩි තට්ටුවක් දාන්න ඔන්න ඔච්චරයි. ඊට පස්සේ විනාඩියක් විතර පස්සේ තව ඊළඟට උගල මොයිස්චරයිසර් හරි මොකක් හරි ඇප්ලයි කරන්න. මමත් මේක මෙතනට දාලා දැන් මොගලන් කියලා දීපු විදිහට තමයි මමත් මේ සීරම් එක ඇප්ලයි කරන්නේ. එතකොට සමහරක් වෙලාවට මට ප්‍රමාණවත් වෙනවා බෙල්ලටත් ආලේප කරන්න ප්‍රමාණවත් වෙනවා. ඉතින් මම ඒ ගත්ත ඩ්‍රොප්ස් තුනෙන්ම බෙල්ලටත් ඇප්ලයි කරගන්නවා. සහ මගේ අතේ නිකම් අපිට ෆීල් වෙනවනේ තියනවා වගේ ඒක මම අත්ල වලටත් මෙන්න මේ විදිහට ගහ ගන්නවා. ඉතින් අපේ අතටත් ඒ බෙනිෆිට් එක ලැබෙනවා. මුහුණට බෙල්ලට හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඉතින් වැඩිපුර ප්‍රොඩක්ට්ස් ගන්න එපා. ඩ්‍රොප්ස් 4-5ක් වගේ ගන්න එපා. ඒක අපරාධේ. ඒකෙන් හොඳක් වෙන්නේ නැහැ නරකක් තමයි වෙන්නේ. ඒ හින්දා මේ මම කියලා දීපු ටෙක්නික් එකෙන් ඔයාලා සීරම් එක දිගටම ඇප්ලයි කරලා බලන්න. ඔයාලා ගාව තියෙන සීරම් එක તો ඔයගලන්ටම තීරේ කොයි විදිහේද ඔයගලන්ගේ ස්කින් එක හොඳ වෙන්නේ කියලා ඒ සීරම් එක නිසා. ඉතින් මේ සම්බන්ධයෙන් නම් අද කතා කරපු දේ පිළිබඳව ඔයගලන්ට මොකක් හරි ඩවුට් එකක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න ඒකටත් මම උත්තරයක් දෙන්නම්. ඊළඟ අලුත් ස්කින් කෙයා වීඩියෝ එකකින් ආයෙමත් ඔයගලන් හැමෝම හම්බ වෙන්න. ඔයගලන් හැමෝටම සුබ දවසක්.